තුන් වහන්ස අනන්ත වූ සංසාරයේදී සත්්‍යයාගේ මහගෙදර සතර අපාය බාව දහමැහි සඳන් වෙනවා. ඕය ැත් වැඩිකාලයක් ඒ ඇන්න එටන් තමයින්න එටට ලම යන්න. බොහොම කලාතුරකින් ටම අ මොකෙද්ඩ කැස් බෑවෙක් වියසිතුරෙන් ලෝගබල්නවාගේ මනුසත්ත පටිලාබයක්බා. එක ඇ බොහම කලාතුරකින් එන්නේ. ඇැබැයි ඉවටවෙෙලා යන්නෙ කොයාට මාගද. එකයි මාගෙදරකිවී අටරපායි. බැඩිකාලයක් දැන් අපි ගත්තොත් අර බු්බේ නිවාසානුත්ස තිානය මගවන කමරක් රජ කළා සියවරක් මාගෙද. ඒ ත හැම කෙනෙක්ම ඒවගේ වනොත් මාගෙටෙට්ටනමයන් වැඩිකාලයක් මාගෙට. එකයි මාගෙදරකිව අටරපායිට ස්වාමේනි සතර අපාගත්ත සත්වයෙන් වන ස භූතයින් අතර වෙනස කුත්. පේතයින්ට කිසිම ඇකියාවක් නෑ පේවෙලා ඉන්නවා අර නිකංවය සෙම් සොටු කෙලා අරුවන් මේ අතකකා මේ ෝකරකට ඉවා. භූටයන්ට එන මේ බොහොම බල ඇට්ටියෙන. බූටයන්ට දගලයන් මෙල්ල කිරීම පාලනය කිරීමේ බූත ආවේශ කිරීම භූත ආවේසිෙන් හරිකරීම බූතියන්ට බලපෑමක් මනසට බලපෑමක් කරන්න ශක්තියක් හැකාවක් ශක්තියක්ත් තියෙනවා බූතියන්ට. පෙරේතියන්ටයම ශක්තියන්න පෙරේතියන්ට තියෙන ඔය පේවෙලා අතගාල නිකාන් ලෙද කරනවාගේ ති පරේතියොත් ලෙඩ කරනවා නවත් බතියෝ ලටනේ ඉටව භතිය හරියට බවත්. ටගින් පිට රි ලවත් පේට කියෙන පොට බලවත්නෑ භූතය තමා ව්‍යවේශවෙන්. ඔට ඔට කියන්නේ පරලබෙනවා ආරූටනකිල භටයෝ භ එසේස්මින් එසේ මේ අප අපේ සමාජයේ තැන්තැන්ගොල මේ පේන කියන සාත්‍රකාරව නැත්තම් දේවාල් තියනවා එ ඔම භූතය තමා ව්‍යාවේශයලාකි. ඔ බූට කට්ට ියු කියල නිගැන බූට බූතාවස තම හංගක් අයි වැඩි කරන්න. දේවාරරූට ඒේවා වෙතැනීමම ඔක්කොම් බූත ඔ වහන්සේ නද රෝග ව පත්ින්.